අපි විවෘත ආරාධනාව කරනවා ඉතාමත් සුහදව අපි සමග එක්කාසු වෙන්නේ කියලා. අපි සමග එක්කාසු වෙන්නේ කියලා අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි ඉල්ලා සිටිනවා. ඇයි අපි එහෙම කියන්නේ? මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ ස්වභාවික නිවහන. වෙන කොහෙද මේ මූල් ගෙදර? එක්සත් ජාතික පක්ෂයේ සෙවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැටුණු දා සිට අද දක්වා ඒ සම්පූර්ණ කාල පරිච්ඡේදය තුළ එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගවලට නායකත්වය දුන්නේ අපේ පක්ෂය. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ යටතේ. ඉතින් එහෙනම් ඒ පක්ෂය පිළිබිඹු කරන ප්‍රතිපත්ති පරාජය කිරීමට ජනාධිපතිවරණයේ අවස්ථාවක් හැටියට අපි පාවිච්චි කරනවා නම් එකම ප්‍රායෝගික ක්‍රියාමාර්ගයයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පෝට්ටුව සමග අත්වැල් බැඳගෙන UNP විරෝධී වැඩපිළිවෙල ශක්තිමත් කිරීමයි. මොකද්ද මේකට තියෙන ප්‍රායෝගික බාධා? දැන් අපි මෙතෙක් දුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමන් කරපු සාකච්ඡාවට හයේදී එක පැහැදිලි ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. මූලික ප්‍රතිපත්ති 25ක් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැතුව සම්මුතියකට එකඟතාවයකට එළඹීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි පුළුවන් වුණා. මේ ප්‍රතිපත්ති පිළිබඳ කිසිම වෙනසක් නැහැ. මුකුත්ම වෙනසක් නැහැ. ආර්ථිකය, කෘෂිකර්ම, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදේශ ප්‍රතිපත්ති මොකද්ද තියෙන වෙනස? කිසිම වෙනසක් නැහැ. ඉතින් එහෙනම් මොකද්ද බාධකය? මොකද්ද තියෙන අසීරුතාවය මේ පක්ෂ දෙක එක්කාසු වෙලා වැඩ කිරීමට? අපේ පක්ෂ සම්මේලනයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා පැහැදිලි කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තෝරාගන්නේ මම නෙවෙයි, මේ රටේ ජනතාව. ජනතාව ඉල්ලන පුද්ගලයා තමයි ගෝඨාභය. මම ඔබතුමන්ලාට දැන් ගෝඨාභය මගේ සහෝදරයා ඔබතුමන්ලාට මම බාර දෙනවා. ඔබතුමන්ලාගේ ඉල්ලීම පරිදි ඒ විදිහටම රටේ ඉල්ලීම මොකද්ද? පොහොට්ටුව තමයි ආකර්ෂණයේ තියෙන ලාංඡනය.